alut kade pradhana mahesshata adigane vishikara tuma prasanna alvis pati tuma aitihasika nadu teenduwak labala dunne e nadu teenduwedi pahadiliwe tuma prakashayata pat kara me trastavade walakkime panata yadate boru saakki gotala minissunge nidahasa ahimi karanne kohomada kiyana eka me aandu e wageema e panata aitu lesa bhavitha kala minissunge seema minissunge nidahasa seema karanne kohomada kiyala e teenduwen vistara karunu labuwa e aitihasika nadu teenduwen ada nidahas kare wasanta mudalige sahodaraya vitarak neme api samawa illannone me rate demala muslim janathawa avurudu 30k 30se me boru saakki walata yata vela tamunge jeevithaye sampurna nidahasa ahimi karaganiddi me wage vyaparayak apita goda naganna beri una minissunge nidahasa wenawa මේ ත්‍රස්තවාදී වැලැක්වීම පනත කියන ජඩ පනත පාලකයන්ගේ තමුන්ගේ පැවැත්ම වෙනුවෙන් යොදා ගන්නා මේ පනත නිසා මේ වෙනකොට අපේ රටේ પરම්පරා ගණනාවක් දුක් විඳලා තියෙනවා මේ ඓතිහාසික නඩු තීන්දුව පෙන්නවා ඒ පනත කොච්චර අසාධාරණ පනතක්ද කියලා වසන්තගේ ජයග්‍රහණය ජනතා අරගලයේ ජයග්‍රහණයක් ඒ වගේම මේ ජනතා අරගලයේ ඊළඟ පියවර වෙන්න ඕනේ මේ ත්‍රස්තවාදී වැලැක්වීම පනත වගේ පනත් සම්පූර්ණයෙන් අතුගා තැන්ට යන්න ඉතින් වසන්ත වෙනුවෙන් ජයග්‍රහණයට උඩ දුන්නු ඒ සියලුම අරගල කරුවන්ට නීතිඥවරුන්ට ඒ වගේම සමාජයේ සිවිල් ජනතාවට ස්තුතිය පළ කරන ගමම් සිය දහස් ගණනක් වූ දෙමළ මුස්ලිම් ජාතික ජනතාවගෙන් මේ ත්‍රස්තවාදී වැලැක්වීම පරිසරක් පීඩා විඳු ජනතාවගෙන් අපි සමාව ඉල්ලලා මේ අරගලය ඉස්සරහට අරන් ගිහිල්ලා මේ පනත් අහෝසි කරන්න කටයුතු කරන්න ඕනේ කියන බලපෑම අපි මේ මොහොතේ නම් පටන් ගන්න ඕනේ කියන අදහස තමයි අපිට තිබෙන්නේ මේ සම්බන්ධ මේ රටේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන මේ රටේ මිනිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්න ඒ ජනතාවගේ දුක් ගැනීමලි සඳහා හඬක් නගන මිනිසුන්ව හිරගත කරන්න ආණ්ඩුව අවසාන වශයෙන් යොදාගත්තේ මේ ත්‍රස්තවාදී වැලැක්වීමේ පනත. මයිදන් ඉතිහාසයේ පළවෙනි වතාවට ත්‍රස්තවාදී වැලැක්වීමේ පනත සම්බන්ධයෙන් ඉතාමත් පුළුල් අධ්‍යයනයක් කරන ලද නඩු තීන්දුවක් අද දවසේ සමාජගත වෙනවා. එනිසා මේ නඩු තීන්දුව ඇතුලේ ඉතාමත් විශ්ලේෂණාත්මකව උගත් මහේස්ත්‍රාත්තුමා විසින් වගන්තියෙන් වගන්තිය පේලියෙන් පේලිය ඉතාමත් පරිණත ආකාරයකින් එතුමා විසින් ඒ වගන්ති විස්තර කරලා තිබා. ඒත් එක්කම ඒ කාරණා වසන්ත මුදලිගේ සම්බන්ධයෙන් ආදේශ වෙන්නේ කොයි ආකාරයෙන්ද කියන කාරණය ඉතාමත් ගැඹුරු විශ්ලේෂණයක් කරලා තිබා. ඒ අනුව ඒ සියලු කාරණා වලින් වසන්ත මුදලිගේ වැරදිකරුවෙක් සැකකරුවෙක් හැටියට නම් කරන්නට නොහැකි බව අද ගරු අධිකරණයේ විසින් බොහොම පැහැදිලිව ප්‍රකාශ කරා. ඒ විතරක් නෙමෙයි අද ගරු අධිකරණයේ නඩු තීන්දුව හරහා පැහැදිලිව සමාජයට හෙළිදරව් වෙනවා පොලිස් නිලධාරීන් විසින් මේ පාලකයාගේ අවශ්‍යතා තෘප්තිමත් කිරීම සඳහා හිතාමතා බොරු සාක්ෂි ලබා දීලා මේ සැකකරුවන්ව අනීතික ආකාරයට සිරගත කරන්න කටයුතු කරපු ආකාරය. එවැනි පොලිස් නිලධාරීන් කීප දෙනෙක් ගැන විශේෂයෙන්ම සහකාර පොලිස් අධිකාරිවරේ සහ පොලිස් සැරේන්වරු කොස්තාපල්ලු පොලිස් පරීක්ෂකවරයෙක් ගැන අද දවසේ කරුණ අනාවරණය හෙළිදරව් වෙලා තියෙනවා. ඔවුන් ඒ සිද්ධිය වෙච්ච මුල් අවස්ථාවේදී සිදු ඒ සිද්ධ වුණාය කියන කිසුවක් ගැන නොකිය වසන්ත හිරගත වෙලා මාස කිහිපයක් ගියාට පස්සේ තවදුරටත් ත්‍රස්තවාදී වැලැක්වීම පනත යටතේ ඔහුව රඳවා තබා ගන්න අවශ්‍ය කරන සාක්ෂි ලබා දීමක් කළා තියෙනවා. ඊට අමතරව අපි දැක්කා මොටිවේෂන් අප්පච්චි ඒත් එක්කම ගැමුණු විජේරත්න වගේ මේ සමාජයේ දන්න බස් ගැමුණු වගේ මේ සමාජයේ දන්න සමාජයේ පිළි නොගන්න දෙදෙනෙක්ගේ සාක්ෂි මත පමණයි වසන්තෝ මේ මාස කිහිපයක්ම රක්ෂිත බන්ධනාගාර ගත කරලා තිබේ. ඒ තත්ත්වයද හෙළිදරව් වීමක් සිද්ධ වුණා ගරු මහේස්ත්‍රාත් අධිකරණය තුළ. ඒ නිසා අපි කියන්නේ ජනතාවට මින් ඉදිරියට බය වෙන්න දෙයක් නැහැ. පොලිසියට අපි කියනවා බය වෙන්න පටන් ගන්න කියලා. හේතුව තමයි පාලකයාව සතුටු කරන්න, පාලකයාව තෘප්තිමත් කරන්න, පාලකයාගේ කට සූප්පු කරන්න ගිහිල්ලා තමුන්ගේ යුනිෆෝම් එක ගැලවෙන දවස වැඩි ඈතක නැහැ. ඒ නිසා මේක තමයි ඓතිහාසික තීන්දුවක්. වසන්තට අප නෙමෙයි හම්බුනේ වසන්ත නඩුවෙන් නිදහස් වීම කොයි සිද්ධ වෙලා තියෙන්නේ. බොහොම අද දවසේ මේ රටේ අධිකරණ ශාස්ත්‍රය තුළ ඉතා වැදගත් නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් වුණා. ඒ තුලින් මේ දක්වා බන්ධනාගාරගත කරලා හිටිය අනීතිකව රඳවාගෙන හිටපු වසන්ත මුදලිගේ නිදහස් වෙනවා වගේම වසන්ත මුදලිගේ විතරක් නෙමෙයි මේ ත්‍රස්තවාදී වැලැක්වීමේ පනතට එදා ඉඳලම නීතිඥ ප්‍රජාව විදියට අපි විරුද්ධයි. ඒ පනත නිසා
koi akari me janata wage aitihasikam vinasha karala me palakeyo me polisiya minisunge aitihasikam vinasha karanawada kiyana eka ada garu adhikarane visin deergha teenduwakin prakashayata pat karanu labuwa e anuwa me rasta panata yatate nikarune chodana labala inna hunda denukuge aathma man hitanne me anuwa nidahasuna e wagema api danaganna ona me adhikarana teendu hara විනිසුරුතුමන් පැහැදිලිව සම සඳහන් කරනවා මේ ගොනු කරලා තියෙන සාක්ෂි සම්පින්දණයන් තුල මේ වසන්ත මුදලිගේව තව දුරටත් බන්ධනාගාර ගත කිරීම සඳහා චේතනාන්විතව ගොතන ලද සාක්ෂි බව ඒවා එතුමා විසින් බොහොම පැහැදිලිව සංතන්දනාත්මකව ඔප්පු කරා. ඒ අනුව අපි මේ තීන්දුවත් එක්ක මේ සටන මෙතනින් නවතින්නේ නැහැ. අපි මේ නිලධාරීන්ට කියනවා එක එක්කෙනාගේ වරප්‍රසාද වරදානවලට තමුන් බොරු සාක්ෂි දුන්නා නම් බොරු සාක්ෂි හැදුවා නම් දැන් තමුන්ලා ලෑස්ති වෙන්න තමුන්ලාගේ පස්සේ නීතිඥ ප්‍රජාව විදියට අපි එනවා තමුන්ලාව ප්‍රශ්න කරනවා අධිකරණයක් ඉදිරියේ බොරු සාක්ෂි ලබා දීම තව කෙනෙකුව ඒ සාක්ෂි මත බන්ධනාගාරගත කිරීම ඒ අයගේ නිදහස විනාශ කිරීම බරපතල වරදක් ඒ වරද වෙනුවෙන් මේ නිලධාරීන් වග උත්තර කියන්න ලෑස්ති වෙන්න ඕන අධිකරණයේ ඉදිරියේ මේ නියෝගය අපි මෙතනින් ඉදිරියටත් ගෙනියනවා කියන පණිවිඩය අපි දෙන්න කැමති ඒ වගේම ඒ බලපෑම වෙනුවෙන් අපි පෙනී හිටිනවා කියන කාරණාවත් කියන්න කැමති මේ සාක්ෂි නැතුව තිබෙන්නේ මාස්ටර් තෝරස් පසු සිටවිලි පස්සේ නිර්මාණය කරපු මේ කතා තමයි මේ කොතන තියෙන්නේ කියලා රංසත්තුමා හැදිනවා කිව්වා ඒතරද පොලිසිය විතරක් නෙවෙයි එක්තරා විදිහකට නීතිමත් දෙපාර්තමේන්තුව පොලිසිය විතරක් නෙවෙයි මොකද වගකීම් තියෙන නීතිමත් දෙපාර්තමේන්තුව නීතිමත් දෙපාර්තමේන්තුව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරදී කළා තමයි කරුණු කිව්වේ ඒතර ඇත්තට ඔහුගේ වචන උතුම් වුණාත් නීතිමත් දෙපාර්තමේන්තුව පාව මේ අවස්ථාවේදී එක්තරා විදිහකට වගවීමක් නැතුව ක්‍රියා කළ බව තමයි මහේස්ත්‍රතුමා කියන්නේ පැහැදිලි වෙන්නේ මොකද පොලිසිය දෙන වාර්තා අනුව නිකම්ම හුදෙක්ම නිකම් මේ මේ උසාවියල කරුණු කියන එක නෙමෙයි මේකයි වැදගත් කමක් තියෙනවා දැන් නීති මේ පට ප්‍රශ්න වාමුද කියලා බැලුවම නීතිමත් දෙපාර්තමේන්තුව වගවීම ඕන එසේ ක්‍රියා නොකළ බව තමයි මහේස්ත්‍රතුමාගේ තීන්දුව එතුමා නොකියා කිව්වේ महेश्वर तुम्हें कहीं मैं कहना है भाई पुलिस ये संपूर्ण विरोध करी मत मैं महेश्वर तुम्हें सिद्ध करा दिए।